රනයි අදවසේ අපි ඔබට මයක් හරයට සමීප කරට සෝදනම්බෙන්නේ ධර්මාලෝකයිෙන් ඔබේ ජීවිත යා අලකමත් කරන්නට වෙර දරන හරිදි TVීවේ අමේ රුපුදුරන ධර්මදේශනා මාලාවේ තවත් එක් සවිශේෂී ධර්මදශනයක්. අද මෙම ධර්මදේශණය පැඇත්තිම අරමුණ, අින් විසිතුනු වස්සරකට පෙරපලව සැපත් ජාසිං ආරච්චිකේ ඩිංගී හාමිමෑැනියන්ට පියානන් වූ දොන් කරෝලිස්වන්‍ය ර්චි මතා සහ මාතර පල්ලාවෙල විසූ අරඹගේ දොන් හේන්ද්‍රක් පියානන් හින් හාමි මුදලිගේ මෑණියෙන් ඇතුළු පරලව සැපත් සහෝදර සහෝදරියන් සහ මේගිය සීලු ඥාතීන්ට පින් පිණිස පියදසවන්න්‍ය ර්ච මහතා සහ කුසුමා අරභගේ මහත්නිය දාහක වන ධර්මදේශනය. එසනම් අද මෙම ධර්මදශන පැවැත්වීමට මගේමි පාදන මස්කාරපුරුව කැරීම, අවසරයි පුචපාද නෙලොවකන්තෙන් ඥාන නන්ද අපේ කවරුණය ස්වාමීන් වහස්සට අවසරයි ස්වාමීන් වහස්ස. සමන්තා චක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධහම්මන් මුණරාජස්ස සුනන්තුසග්ග මොක්හදන්. දම්මස් සවනකාලු අයං බදන්ත දම්මස් සවනකාලු, අයං බදන්ත ධම්මස් සවනකාලු, අයං බදන්තා නමුතස්ස භගවතු වරහතු සම්මා සංබුද්ධස්ස නමු තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමු තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස උදකංහි නයන්ති නෙත්තිකා උසුකාරා නමයන් තිති ජනන් ධාරුම් නමයන්ති තච්චකා අත් තානං දමයන්ති පණ්ඩිතාති අපේ බුදුරජාණන් වහන්සේ වැඩහිටපු කාලි. උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් හිටිය නමින් පණ්ඩිත. උන්වහන්සේට යොද ලැතිබුණු නමම පණ්ඩිත කියන එකයි. මෙ තරුණ පණ්ඩිත හා මුදුරුව. පිඩු සිංහ වඩිනකොට දවසක් උන්වහන්සේට දකිින්ඩ හම්බුණ කුඹුරු ගොවිතැන්කරන ගොවි මොහත්තුරු ඒගොල්ලන්ගේ කුඹුරට ුවෝමනා කරන ජලය ඇලවේ ලිදාගන කානු කපාගෙන තව පුංචි පුංචි කානුත් කපාගෙන තමන්ගේ කුඹුර දක්වා අරගෙනයනවා ජලය ගමන් කරන්නේ ප්‍රධානඇලක වෙනත් දිසාවකට නමුත් ගොවි මහත්තුරු අර වෙනත් පැත්තකට ගලාගෙන යන ජලය ඒගොල්හඩු වූමනා තැනට හරවාගෙන අරං යනවා පොඩිපොලි ඇලවල් කානු කපාගෙන ඒ ඔස්සේ. අරගෙන ගිහිල්ල කුඹුරු අපපුරල කියලා ගොවිතැන් කටයුතු සම්පූර්ණ කරගන්නවා කියලා. ද මේ සිද්ධිය වතුර හරවගෙන යන සිද්ධිය බලාගෙන හිටිය අර පණ්ඩිත හාමුදුරු බලාගෙන ඉඳලා උන්වහන්සේ කල්පනා කරනවා මේ ගොවිෝ මහා අපූරු මිනිස්සු කොට්ටාසයක්. හරිම නිර්මාණාත්මක මිනිස්සු කොට්ටාසයක්. ඇයිඒ අප්‍රාණික... ජලය වෙන දිසාවකට ගමන් කරන්නේ හැබැයි ඒවා තවත් දිසාාවක තියෙන තමන්ගේ කුඹුරුවලට හරවගෙන අරගෙන යන්ට තරන් හැකියාවක් තියන නිර්මාණත්මක පිරිසක් කියලා මේ හාමුදුරුව කල්පනා කරනවා. කල්පනා කරලා තව ටිකක් ඉස්සරහට වඩිනවා දැන් පිඩුසිකා යන ගමනෙන වටික් ස්සරහරයනකොට න්හන්සේට දකිින් හම් වෙනවා දුනු හී තල හදන උදවිය. ඒකාලේ ප්‍රධාන අවියක්නේ දුන්න හීය කියන එක සිුද්ධෙට ගිහිල්ලා තියෙන්නේෙත් අසුන්පිට ඇතුම් පිට දුනුහි අරගෙන තමයි. අදවාගේ නවීන පන්නේ අව්‍යවිධ තිබුණු බවක් පේට නෑ කඩුව දුන්න හීය හෙල්ල ඔය වගේ දේවල්තමයි තිබුණු බව සඳහන් වෙන්නේ අර දුනුහිී තල හදන අයදිහත් මේ හාමුදුරුවෝ බලාගෙන් හිටිය පාරට වෙලා ඒමිනිස්සුත් හරි අපූරු කොට්ටාසයක් පොකොද තමන්ඩ වුවමනා ආකාරයට හැඩදාලා වැඩ යොදල මල්කම් ලියකම්වාගේ ව යොදලා හරි ලස්සන දුනුහි නිර්මාණය කරනවා මේ බලාගෙන දළ කල්පනා කළ මේ මිනිස් සුත් අපූරු කොට්ටාසයක් හොඳ නිර්මාණ කරන අය කියලා දැන් වඩිනු ආයත් පින්ඩ පාති වඩිනකොට උන්වහන්සේට දකිින් දහම් වෙනවා වඩුකාර්මිකය කොටසක් මෙ දැව බාණ්ඩ නිෂ්පාදනය කරන තැනක් වඩු මඩුවක් නැවතිල බලාගෙන හිටියා බලාගෙන ඉන්නකොට හිතෙනවා මිනිස්සුත් අරුම පුදුම මිනිස්සුනේ කිසිම හැඩයක් නැති කඳන්ගෙනල්ල තම තමන් හිතන විදිහට කෑලි කෑලිවුලට කපල ඒවයි යතුගාල ඔපකරලා හැඩ කරලා හරිම ලස්සන නිර්මාණයක් කරනවා ඇඳන් පුටු මේස අල්මාරිවාගේ මේ අපූරු නිර්මාණ කරනවා මේකත් උන්වහන්සේ බලාගෙන හිටිය බලාගෙන ඉදලා පින්ඩ පාති ගමන නිමා කරලා දංවලඳලා උන්වහන්සේ තනියම හිතනවා අර තමුන්ගේ ඇහැ ගැටුණු අවස්ථා පිළිබඳව ආයමත් වතුර හර වගෙන අරංගිහිල්ලක් හඹුරු අස්සද්දලා අස්වනු නිලාගෙන ජීවත්වන ගොවි අගේකාරය පිළිබඳව කල්පනා කළ දුනු හිතල හදනායගේ නිර්මාණ පිළිබඳව හිතුවා ඒ වගේම අ වඩු මඩුවේ වඩුව එකතුවෙලා නිෂ්පාදනය කරන අපූරු නිර්මාණ ගැන හිතුවා හිතලා මේ පණ්ඩි තහාමුදුරුව කල්පනා කරනවා ඒ මිනිස්සුන්ට එච්චර දෙයක් කරන්න පුළුවන්න්නං මනුෂ්‍යයන් හැටියට උපන්න මට බැයිද අපට බැරිද මගේ හිත මට ඕන විදිහට මෙල්ල කරගෙන පාලනය කරගෙන ජීවත් වඩ කියලා. මේක ගැන හිතන්ඩ ගිහිල්ල උන්වහන්සේ මේ ලෝකයේ මනුෂ්‍යයෙක් විසින් ළඟා කරගත යුතු බුදුරජාණන් වහන්සේලා විසින් අනුදැන වදාල ප්‍රඥඥා සම්පන්නකම උපොදවා ගත්තා ඇතිකරගත්තා. ඒ නිසාම උන්වහන්සේට අරහත් පලච්ඥානයට පත්වෙන්න පුළුවන්කම ලැබුණා. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ හමෝට ගියා. ගියහට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ පණ්ඩිත තරුණ හාමුදුරු ළඟත්තියාගෙන රමාතෘුකාගාතාවක් මං සඳහන් කලා නෙව ඇත්තඩ, ඒ ගාථාව බුදු හාමුදුරුවන් වහන්සේ දේශනා කරනවා. මොකදද උදකංහි නයංතිනෙත්තිකා. ජලය ගෙනියෙන අය ජලය හරවාගෙන කුඹරුවස් සද්දරන්ට බලාපොරොත්තුවන අය තම තමන්ට රිසිරිසි පරිදි. ජලය හරවාගෙන තමන්ගේ කුඹුර කරා ගෙනියෙනවා. උදකංහි අයංති නෙත්තික. උසුකාරා නමයන්තිතේ ජනන්. දුුණුහහි තල හදන උදවිය තමන් හිතන ආකාරයට මල්කම් ලියකම් යොදලා හරි අපූරු දුනුහිතල නිර්මාණය කරනවා. ධාරුන් නමයංති තච්චකා වඩු කඳන්ගෙනල්ල ඒවා හෑලි කෑලිවලට කපල යතුගාල උපදාලා හැඩවැඩ ඇති නිර්මාණ ඉදිරිපත් කරනවා. ත්තානං දමයන්ති පණ්ඩිතා. පණ්ඩිතමානී පුද්ගලයානං ප්‍රඥාසම්පන්න තැනැත්තා නං තමාගේ සිත තමා විසින්ම දමනය කරගන්නවා මෙල්ල කරගන්නවා කියලා. පින්වතුනි අදමී ධර්ම දේශනාවේ දායකත්වය දරන පියදසවන් යාරච්චි මහත්ම කුසුමා අර්භගේ මහත්මිය ඇතුළු පවුලය ඇත්තොත්. හරිත රූපවාහිනය ඔස්සේ මේ ධර්මදේශනාව නරභන ශ්‍රවණය කරන සැදහැවතුනි දරුවනි. අද මේ ධර්මානු ශසනාවට මාතෘකාව හැටියට මේ ගාථාව ඉදිරිපත් කළේ ඔබට මට මේ බණට ඇහුම්කං දෙන හැම කෙනෙකුටම, තමන්ගේ ජීවිතය සකස්කර ගැනීම සඳහා. වුවමනා කරන මාර්ගෝපදේශ කීපයක් බුදුහාමුදුරුවන් වහන්සේ මේ තුළින් ලෝකයට අනාාවරණය කරලා තියෙන නිසයි. වෙන දටත් වඩා අද ඉන්න අපට මේ ගාථාව සහ ගාථාවට පදනම්මුණු පසුබිම තුළ සිද්ධ වුණු දේවල් ගත්තම, පාඩං කීපයක් කියල දෙනවා ඔබ අප හැම දෙනාටම. පින්වතුනි මේ මනුස්ස ජීවිතය අතිසය ප්‍රසංසනීය වටිනාකමින්යුත් උසස්ම ජීවිතයක්. වටිනාම ජීවිතයක්. සෙසු සත්ව කොට්ට සත් එක්ක බලන කොට මනුස්්‍ය වසයෙන් ඉපදෙන්ට ලැබීමම, මහා භාග්‍ය සම්පන්න කුසලේක ප්‍රතිඵලයක්. යම් කිසි කෙනෙකුට කුසල සහගත සිතුවිල්ලකින් මැරෙන්ඩ පුළුවන්කම ලැබුණොත්. ඒ තැනැත්තාගේ ඊළඟ ප්‍රතිසන්ධිය ඉතාම ප්‍රසංසනීයයි. ඉතාම ඉහලයි. ඒවට බුදුහාමුදුරෝ දේශනා කරේ සුගති කියලා. සුගතිගාමීව උපදින්නේ කුසල සහගත සිතුවිල්ලකින් මරණයට පත්වුණු අයි පමණයි අනිත් අයට මොකද වෙන්නේ ප්‍රේතලෝක එෙහි උත්පත්තිය ලබයි නිරයගාමීව උපත ලබයි තිරිසනෙක් හැටියට උපත ලබයි එහෙම වෙන්නේ අකුසල සහගත සිතුවිල්ලකින් මරණයට පත්වුණහම. එහෙම බැලුහාම ඔබ අපි හැම කෙනෙක්ම විශිෂ්ට කුසල ධර්මයෙක් සිද්ධ කරගෙන ඒ කුසල සහගත සිතුවිල්ලක් ආසන්නවසයෙන් පහලවීමී ප්‍රතිඵලයක් හැටියට අද අංග සම්පූර්ණ මනුස්්‍ය ජීවිත ලබාගෙන තියෙනවා. මනුස්ස ජීවිතයේ වටිනාකම යි එකන්නේ දුල්ලපංච මනුස්සත්තන් කියල බුදු හාදුරුවන් වහන්සේ ගැන්වී කාරණය තමයි. ඊළඟට මේ සත්වකෝ යෝනීන්හෙක්ක බලනකොට සත්ව කොට්ටහාස එක්ක බලනකොට මිනිස් සත්වයාට තමයි පුළුවංකම තියෙන්නේ ඕනෑමම හොතක තමන් හිතන ඕනෑම වෙලාවක, ඕනෑම ක්‍රමයකට තමන්ගේ ජීවිතය වෙනස් කරගන්න. වන්න කිසිම සතෙකුට එක කරන්න බැහැ. දැන් අපි අතර ඉන්න සත්තු ගැන බලන්නකු බල්ලො බලල්ලු හරක් එලුවෝ මේ වගේ මොනම සතෙක් ගත්තත් ඒ සත්තු ඔවුන්ට ආවේනික වෙච්ච සත්වයෝනිය යුත්පත්වය ලැබවා ට පස්සේ ඒ අයට ආවේනික වෙච්ච පැවැත්මත් තියෙනවා. ඒ අනුව ඔවුන් ජීවත්වෙලා මැරිලා යනවා. හැම සතෙක් මෙහෙම තමයි. නමුත් මිනිස් සත්වයා කියන කෙනා එහෙම නොවිය යුතුයි. ඒක තමයි බුදුහාමුදුරුවන් වහන්සේ පැදිලි කරලා දුන්නේ. මේ මිනිස් සත්වයාට පුලුවන්කම තියෙනවා ඕනෑම මොහොතක ඕනෑම ක්‍රමයකට තමන් හිතනව නං තමන්ගේ ජීවිතය වෙනස් කරගඩ දැන් අපිට පැහැදිලිව පෙනෙන කරුණක් දෙකක්කඔබට සහිපත් කළොත්හෙම සමහර අයි ඉන්නවා හඳුන්නනවා හොරු කියලා මිනිස්සු අතරම ඉන්න සමහර මිනිස්සු හඳුන්වන්නේ හොරු කියලනේ. කතාකරොත් කියන්නේ ආය පල් හොරෙක් රටේ ධනය කොච්චර ෝරකං කරලා තියෙනවාවද. අපි නොදත් නොය එලා දැන් එහම කියනවා. ඒ කියන්නේ පුද්ගලයගේ නම වෙනයි හඳුන්වන න නමුත් මිනිස්සු හඳු හඳුන්වොවනවා හොරා කියලා. තවගෙන හඳුන්නනවා අපි බේබද් දෙෙක් කියලා. ඒ වගේම මංකොල්ල කාරයෙක්, මංපහරන්නේෙක් අල්ලස් හා දූෂන ආදිට සම්බන්ධ කෙනෙක්. ස්ත්‍රී දූෂකයෙක්, කාමාපරාධ කාරයෙක් ඔය විදිහට අධ්ධික ලෝබයක් විවිධ නම්වලින් අපි හඳුන්නනවා. දැන්... මේ නම් ඔලින් අපි පුද්ගලව හඳුන්වන් මොකක් පදනම් කරගෙනද. ඔවුන් ජීවිතේ කරන කියන දේවල් මුල් කරගෙන. හැසිරෙන ආකාරය පදනම් කරගෙන. ඔය හැඳින්වීමට කවුරුවත් ගොදුරුවෙන්ට කැමති නෑ. ඔබ කැමතිද. මේ බණට ඇහුම්කන් දෙන ඔබ කැමතිද. බ ඇසුරේ න්නයි ඔබ හොරෙක් කියලා හඳුන්නවට කාමාතුරයෙක් කියලා හඳුන්නනවාට අපරාධකාරයෙක් කියලා හඳුන්නනවාට බේබද්දෙක් කියලා හඳුන්නනවට කුඩ්ඩුකාරයෙක් කියලා හඳුන්න වනට ඔබ කැමතිද නෑ ඒ වුනාට මතකතියා ගැන්ඩ අපි වගේම ඉන්න හිටිය අය තමයි ඔය වගේ නම්වලින් හඳුන්න වවන තැනට පත් වෙලා තියෙන්නේ ඒ මොකක් නිසාද ඔවුන්ගේ හැසිරීම චර්යාව නරක් වෙච්චි නිසා. දුරුවල වෙච්චි නිසා. ඔවුන්ට කොතනහරි වැරදුනු නිසා. අනික් පැත්ත බලඩකු. මිනිස්සු අතරම තමයි සමාර මිනිස්සු ඉන්නවා දෙවිවරුුවගේ. පැතැන් අය කියන්නේ අපූගේ මනුස්්‍යයනන්, අපට ඉතින් පහළ වෙච්චි වටිනාම සම්පතක් අපේ ගංවල මිනිස්සුත් හරි පින්වන්තයි බලාගෙන යනකොට ඒ වගේ මනුස්සේ වගේ උදව්ව උපකාරය මග පෙන්වීම සහයෝග ලබාගන්ට ලැබිච්චයක දෙවියෙක් වගේ මිනිහෙක් කියලා මිනිස්සු කතා කරනවා. සත්පුරු සෙක් කියලා කතා කරනවා ගුණගරුක පුද්ගලයෙක් කියලා කතා කරනවා මේ විදිහයට කතා කරන පුද්ගලයොත් තින්නවා ඒ අයත් අපි වගේම පෙදිල හැදිලා වැඩිලා ඉන්න අය තමයි හැබැයි බලන්ඩකෝ වෙනස් වෙලා තියෙන හැටි වෙනස් කරගෙන තියෙන හැටි තවටිකක් එහාට යනකොට හඳුන්නන අයි ඉන්න අඒ තමයි මාර්ගඵල ලබාප අය ආර්ය තත්ත්වයට පත් වෙච්චියාය ොල් ශ්‍රේෂ්ඨතම පුද්ධලයෝ කියලා කියනවා. උතුන්ම පුද්ගලයෝ. පසේ බුදු පදවිය සම්මා සම්බුද්ධත්වය වගේ තවත් එහාට එහාට යන්න පුළුවන්. දැන් මේම තුලින් අපිට කියල දෙන්න මොකක්ද මනුෂ්‍යයෙකුට පුළුවන් තමන්ගේ චර්යාව තමන්ගේ පැවැත්ම තමන්ගේ ජීවිතය, ලබාගත්ත තැන ඉදලා කැමති නං හිතනවා නං ඕනම පැත්තකට වෙනස් කරගන්න ඕනම පැත්තකට මුලින් සඳහන් කෙළේ හොරා බේබද්ධ අපරාධකාරයා, කාමාතුරයා හිංසකයා ලෝබයා ඔය විදියට හඳුන්වන ඒ හොඳ පැත්ත නෙමෙයින නරක පැත්. කැමතිනං නරක පැත්තට හැරෙන්ඩත් පුළුවන්, හරවාගණ්ඩත් පුළුවන්. එහෙම නැත්තං ඒක ප්‍රතික්‍ෂේප කරනවනං හොඳ පැත්තට හැරෙන්ට හරවාගණ්ඩත් පුළුවන්කම තියෙන ඔය හැකියාව තියන එකම සත්ව කොට්ටාසේ මනුස්්‍යය විතරයි. බුදු හාමුදුරුවන් වහන්සේ මේ දහම දේශනා කළේ පින්වැතුනේ ඔබට මට, මේ කාරණ හොදට තේරුම් අරගෙන. අනුන්ට දොස් නොකයාා. අනුන් විවේචනයෙන් නොකර, අනුන්ට ඇගිල්ලදික්කරන්න නැතුව තමන්ගේ ජීවිතය හදාගන්්ඩ නිවැරදිකරගන්්ඩ උසස්තත්ත්වයට පත්කරගන්්ඩ වීරය කරන්න කියලයි.ඒ නිසා අපිට උන්වහන්සේ පෙන්නලා දෙනවා, උපතින්ම ඔබ ශ්‍රේෂට මනසක් ඇතුව උපන්න කෙෙනෙක්.ඒ මනසට කළ නොහැක්කක් නෑ. බුදුහාමුදුරුවන්ගේ දේශනා වෙහෙමයි. ඔබට ලැබිලතියෙන ඔබේ සිතට කළ නොහැක්කක් නෑ. ඒ තරම් ප්‍රබලයි නාහං භික්වේ අඥන් ඒක දම්මම්පි සමනු පස්සාමි යතයිදං භික්කවේ චිත්තන්. චිත්තම් භික්කවේ, ආසේවිතන්, භාවිතන්, බහුලී කතං, මහතෝ අත්හාය සංවත්තති. ඔන්න බුදුහාමුදුරුවන්ගේ දේශනාව. මහනෙනි මම දැක්කෙනෑ මේ ලෝකයේ. මිනිසෙක් සතුවතියෙන සිත තරන් ප්‍රබල වටිනා වස්තුවක්. ඒ සිත, ආසේවිතන් භාවිතන් බහුලී කතන් මහතෝ අත්තාය සංවත්තති. හොඳට තේරුම් අරගන තියෙන අපිරි සිදු දේවල් බැහැර කරලා පිරිසිදු කරගෙන දියුණු කලොත් ළඟාාවිය නොහැකි දැනක් නෑ. අත්පත් කරගත නොහැකි දෙයක් නෑ කියලයි බුදුහාමුදුරුගේ අවබෝධය සහදේශනාව. ද මම මේ කාරණනාටික ඔබට සිහිපත්. කළේ එකක් අපි ලබාගෙන තියෙන ජීවිතයේ වටිනාකම තේරුම්ගණ්ඩ අද ගොඩක් දෙනෙක් මේක තේරුම් ගත්ත බවක් පේන්ද නෑ ඒ නිසාන බලන්ඩකෝ තැම් පහුගේ දවස්වොල වාර්තාවක් තිබුණ සෑම පැය හතරකට වරක්ම සේදිවිහානි කර ගැනීමක් සිද්ධ වෙනවා කියලා වගේම ළමාහා කාන්තාආකාර්යංශේත් ලැබුණු වාර්තාත් එක්කම පොලිස් දෙපාර්මයන්තුව අහරා ඉදිරිපත් කරලා තිබුණ ගත වූ මාසතුනක කාලය තුළ දෙසිය හතලිස් නමයක් පමණ ළමා හිංසන අපයෝජන වාර්තා වෙලා තියෙනවා ඒ වාර්තා උනුප්‍රමාණය එයින් විසි එක් දෙනෙක් වයස දාහතර අඩු ගැහැනු දරුවෝ ගැබිණියන් වෙලා කියලා. මෙවා මේ රජයේ අදාළ අංසවලින් ඉදිරිපත් කරපු තොරතුරු දැන් ඔබ හිතල බලන්ඩකු මෙහෙම දේවල් දින පතා වාර්තා වෙනවා. වාර්තා නොවෙන තැන් දේවල් කොච්චර ඇද්දතවද පින්වතුනි මේවා අපි හුදෙක් රවෘති හැටියට සල කළ රූපවාහිනයෙන් හරි පත්තරෙන් හරි එම නැත්තං ගුවන්න දුුලියෙන්හලි අහලා දැකලා කියලා පැත්තකට දාන්ට ඕනේවා නෙමෙයි ඇයි ඒ බුදු හාමුදුරුවන් වහන්සේ තමයි ලෝකෙට අනාවරණය කළේ අපි හැමෝම පාරිසරික සත්වයෝ කියලා අපි හැමෝම පරිසරයට අදාළ සත්තු මිනිු ඔබ ඉපදිල තියෙන්නේම පරිසරය කෙනේ ඔබේ නිවස කියලා කියන්නේ අම්මගින් තාත්තකෙන් සමන්විත නිවස කියලා කියන්නේ එතන පවුලක් ජීවත් වෙන්නේ. ඒ පවුලේ සාමාජිකය හැටියට තමයි දරුවෙක් උපදින්නේ. අලුඋත්ම සාමාජිකය කියලන කියන්නේ දැඟුවේ අම්මලතා අතල සමහලාටගෙනවා. අපේ පවුලට තවත් අලුත් සාමාජිකයෙක් එකතුනා කියවා. ඒකයන්නේ අර සමූහයට තවෙක් කෙනෙක් එක තුුණ. මේ බණ හන නරඹන ඔබත් එහෙම තමයි. එතකොට අපි හැමෝම උපතේදීම සමාජයක සාමාජිකයේ. සමාජය ගත්තහාම, ජීවමය සමාජයක් තිය නවා අජීව මේ භෞතික සමාජයක් තියෙනවා වායුමය සමාජයක් පරිසරයක් තියෙනවා හොට මේවා ඔක්කොගේම එකට බද්ධවෙ ලතමයි අපි ඉපදිල හැදෙන්නේඒහන්දා සෑම මනුෂ්‍යයෙක්ම මොන්නම ආගමකට අදාළ වුනත් ජාතියකට අයිති වනත් කොහේ ජීවත් වනත් කවර තරාතිරමක කෙනෙක් වුනත් හැම කෙනෙක්ම සමාජීය සත්වයෙක්. එතකොට මේ සමාජීය සත්වයා බව මුලින්ම අපි තේරුම් ගණ්ඩෝනෑ. ඊට පස්සෙමකද්ද තියන්නේ. අපිට බුදු හාමුදුරුවන් වහන්සේ කියල දෙනවා. ඔබ උපන්නේ සමාජීය සත්වයෙක් හැටියට නිසා සමාජයේ ක්‍රියාකාරකං ඔබට බලපෑම් කරනවා අඩු හෝ වැඩි වසයෙන් ඒ වගේම ඔබේ හැසිරීම ඔබේ ක්‍රියා කලාපය ඔබ ජීවත්වන සමාජයට බලපානවා අඩු වැඩි වසයෙන්. සහ හොඳ නරක වසේෙන්. මෙන්න මේ කාරනාටික බුදුහාමුදුරුවන් වහන්සේ පැදිලි කරලා දෙනවා එ මොකද මේක දන්නෙ නැති නිසා තමයි පිංවතුනි මිනිස්සු සේදි විහානි කරගන්නේ. මිනිස්සු කියල කියෙනකින් අදහස් කරන්න ගැහැනු පිරිමි දෙගොල්ලම. පොඩී දේටත් සමහර වෙලාවට හිතනරක් කරගඩ සේදි විහානි කරගන්න තැනට දැම්පත් වෙලා තියෙනවා. විභාගට වාඩි වෙච්චි දරු, අධි බලාපොරොත්වේ ළමයින්ඩ දීලා තියෙනවා පවුලෙ සමාජයේ විසින් අම්මල තාත්වලා විසින්. ඒළමයා. ඒ අදි බලාපොරොත්තු ගොන්නක් එක්ක ගිහිල්ලා විභාගට ලියනවා. අන්තිමේයට විභාගේ අසමත්වෙල බව දැනගත්තට පස්සේ ඒ දරුවට හර අදි බලාපොරොත්තු තිබ්බ පවුල් සමාජයේ අනෙත් අයට මුණ දෙඩ බෑ.ඒ නිසා ඇතැම් වෙලාවල් ලොලදි සේදි විහානිි කරගෙන තියෙනවා. විභාග ප්‍රතිඵල ලැබුණු අවස්ථාවන් හැමයි ඒකදිම වගේ. එක් කෙනෙක් දෙන්න එක්වත් සියදි විහානි කර ගෙන තියෙනවා. අපිට රඳවාත භාගණ්ඩ පුළුවන් තව කාලයක් ජීවත් කරවන්ඩ පුළුවන් දරුවෝ අකාලේ සේද විහානි කරගන්නවා. ඒ විතරක් නෙමෙයි යම් යම්දයට රැවටිලා මුලාවට පත්වෙලා සමහර අය තරුණ පිරිස් ඒකෙන් පස්සේ තමන්ඩ වෙච්චි අලාභය පකටයුත්ත අසාධාරණය ඉවසාගණ්ඩ බැරුව එහුල්ලු ජීවිතයෙන් සමුවරන්තියෙනවා. එහෙම නැත්තං උම්මත්තකවුන්ගේ විලාසයෙන් ජීවත්වෙන්ට ගන්නවා. ඒාව මානසික පීඩනය නවත්තා ගැනීම සඳහා ඔවුන් මද්‍රවී වගේ දේවල්වලට යොමු වෙලා ට පස් ෙ. තිබ්බට වැඩී කිස්සිදුත් තේරුමක් නැති අනර්ථකාරී ජීවිත ගත කරන තරට පත් වෙලා තියෙනවා. මෙහෙම වෙන් එපිංවතුනේ අපි ලබාගෙන තියෙන ජීවිතය වටිනා එකක් බව දුර්ලභ ගනය එකක් බව නොදන්න නිසයි. ඒක කියල දුන්නේනෑ ව ඒවනැත්තන් තේරුම්ගත්ත න ඒහන්ද පොඩීදේටත් සියදි විහානි කරගන්න තැනට සමහරු පත් වෙලා තියෙනවා පොඩි දේවල් නිසා ජීවිතයක් නැති කරන තැනට පත්වෙලා තියෙනවා තින් එහෙම වැලුවහම බුදුහාමුදුරුවන් වහන්සේ තමයි ලෝකයට ඉගැන්ම ඔබ ලබාගෙන තියෙන ජීවිතයේ වටිනාකම ඉස්සල් ලඔබ තේරුම් ගන්න ඊීලග කාරණයමුකද්ද වටිනාකම තේරුම්ගත්තට පස්සේ අපට ජීවත්වෙන කොට බිංලතුනි මේ ජීවිතය අරබම් මුලින් සඳහන් කලා වගේ ඔහේ කාල බීලා ඇඳල්ලා පැළැඳලා පවුල් වෙලා දරුමල්ලු හදලා ගෙවල් දුරුවල් වුල වැඩකටයුතු කරමින් ජීවත්වනයක සාමාන්‍යය ස්වභාවය මොනහරි කාල ඔය තුන් එල මොනොහරිකමක් නෑ කාලා ඉම්මුවනය කියලා එහෙම ජීවත්වෙනවානේ මැරෙන්නතුව පවත්වගෙන යනවා මරණය දක්වා ඒක සාමාන්‍ය අර සත්තු වගේන සත්තුන්ටත් ආවෙනික විච්ච ජීවන පටිපදාවල් තියෙනවා බල්ලට ආවේනික වෙච්චි ප්‍රතිපත්ති කොට සක්තියදවා හරකෙකුටත් එහෙම හැම සතෙකුටම තියෙනවා අපට නොකිවුවට නොපෙන්වාට ත් එම තමයි කෝමාරි ජීවත්වෙන්න්න පුළුවන් හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබට මට පුළුවංකම තියෙනවා මේ ජීවන චර්්‍යාව උසස් කරගණ්ඩත් එහමනැත්තම් පහත්තත්වයට වට්ටගණ්ඩත් ඒ වගකීම අපට මයි පැවරෙන්නේ යම් කිසි කෙනෙක් හිතනව නම් මගේ චර්යාව මං උසස් තත්ත්වයට පත්කරගන්න ඕන කියලා එහම නැත්තන් මේ මගේ චර්යාවේ අඩුපාඩුකං තියෙනවාද කියලා බලන්ඩ ඕන එහෙම බලන්ඩ පුළුවන් හැකියාවක් ඇති කරගණ්ඩ ඕනෑ ඇතිකරගෙන ඔබ බලන්ඩ මම හැසිරෙන ආකාරය හරිද සමාජයෙන් උරුම වෙලා තියන තත්ත්වයට අනුවද මම හැසිරෙන්නේ. මෙම හිතන්නක දැ ඔබ ගෙදර තාත්ත කිය කල්පනා කළොත් ඇැත අම්ම කියලා හිතුවොත් ඔබ අම්ම කෙනෙක් වගේ චර්යාවද මේ ප්‍රදර්ශනය කරන්නේ. අම්ම කෙනෙක් කියලා කිව්ව හම උත්තරීතර කාන්තාවක් ඒක මේ ලෝකයේ වෙනත් තනතුරකට සමාහන කරන්න පුළුවන් තනතුරක් නෙමිහි ඒ තනතුරත් එක්කම ඒකට කාරිභාරයක් පැවැරිලා තියෙනෝ වගේකීම් කොටසක් පැවැරිලා තියෙනවා එතකොට එයා ඒක හොඳට තේරුම් අරගෙන ක්‍රියාත්මක කළහම එයාට ලැබෙන ප්‍රතිලාබමුකද්ද එයා මව්වරු අතර ශ්‍රේෂ්ඨ මවක් වෙනවා උතුම් මවක් වෙනවා. ඒ උතුන් මවට බොහෝ දෙනාගේ ගරු සැලකිලි අවධානය යොමු වෙනවා. ඒ වගේම සලකනවා ආරක්ෂා කරගන්නවා එයාගේ භාට කීකරුවෙනවා කුච්චර දේවල් දේනවද ප්‍රතිලාභ ලැබෙන. ඊටත් වඩා එයා ජීවත්වෙෙන්න්නේ සතුටින් තමන්, හොඳ කාන්තාවක් හොඳ අම්ම කෙනෙක් උතුන් අම්ම කෙනෙක් උනායි කියලා සතුටෙන් ඉන්නවා. තාත්තලත් එම අපි ඕනම කෙනෙක් එහෙම තමයි. තින් බුදුහාදුදුරන් වහන්සේ දේශනා කරන්නේ එහෙම වෙනස් වෙන්ඩ පුළුවංකම තියෙන්නේ තමන්ගේ ක්‍රියාදාමයන් පිළිබඳව අවධහනය යොමු කරලා තේරුම්ගන්න කෙනෙකුට පමයි. අන්න ඒ ටික කරන්න කියලා පුදු හාමුදුරුව දේශනා කළල්. ඊළඟට අපිට මේ මාතෘකා ගාතාවත් අර පණ්ඩිත හාමුදුරුවන්ගේ ක්‍රියාකලාපයක් චින්තනයක් දිහා බැලුවාම තවත් අපූරු පාඩමක් කියල දෙවා. ඒ තමයි පිින්වතුනේ දැන් උන්වහන්සේ බලන්ඩකු අර ඇහැගැටුණු දේවල්, නිකම්ම දර්ශන හැටියට බලලා ඉවතයන්නේ නැතුව නැවතිලා හොඳට පරීක්ෂා කරලා උන්වහන්සේ අමුත්වන් හිතන්ඩ ගත්තා. අපිත්නන් දැකලා තියෙනවා ඕන සරන් ගොවියෝ. කුඹුරු වැඩකරනවත් දැකල තියෙනවා කුමරු වැඩකරනකොට නේරවල් හර අපි ගහිල්ලත් ඇති ඔබත් ගිහිල් ඇති. ීඟට වෙෙහිළෙඳදාම් කරන අයක වෙලෙහිළදාම කටයුතු දැකලා තියෙනවා ඒත් එක්කම වාහනෝලෝභ යන නිසා වාහන රියදුරු මහත්තුරු කරන කටයුතු අපි දැකල තියෙනවා ැ මේ කොච්චර දේවල් අපේ ඇහැ ගැටිලා තියෙනවාද හැබැයි අපිට හිතනා දෙක වෙලාවකුවත් මගේ ජීවිතය හදාගන්්ඩ මේවයිෙන් පාඩන් කියලා දෙනවා කියලා ඇත්තට මේ හිතුනෙනෑ අධින් පස්සෙවත් එකට තමයි ඔබ මේ බණහන් රෝඩන. අධින් පස්සෙවත් පින්වතුනේ හිතන්ඩ ඔබ මේ අපි ජීවත්වන පරිසරය තුළ සිද්ධ වෙන හැම්ම ක්‍රියාකාරකමක්ම අලුතිෙන් හිතන්ඩ මේක තුළින් මට ගණ්ඩ තියෙන පාඩමමුකද්ද. මගේ ජීවිතය හදා ගණ්ඩ තියෙන පාඩමමුකද්ද කියලා ග්ඩ පුළුවවා. නරක දේවල් ගැනත් හිතුවටකමක් නෑ හිතලා ඒකෙන් අහිත කර බලපෑම් සිද්ධ වෙන නිසා විපාක ලැබෙන නිසා ඒක අත හැරලදාන්න හොඳ දී ගණ්ඩ පණ්ඩිත හා මුදුරුව හිතුව වගේ අපි ගහක් ගැන කල්පනා කරන්නක වෙච්චරඕන නෑ ඔය හැදින වැඩිට ගහක් ගැන දැන් ගහා ජීවත් න්නේ නැත්තං හැදන්නේ පෝෂණය වෙන්නේ එයා මේ මහපොලොවට මුල්ලි අවල මහපොලොයේ තියෙන සාරයවරා ගැනීම නිසා. මහපොලෝ කියන එක තියෙනවා ගහට වූමනාකරණයවා විතරක් නෙමෙයි. ගහට අනවශ්‍යේවත් තියන අහිතකරේවත් තියෙනවා. නමුත් ඒ ගහා අහිත කරදේ උරාගන්න නැතුව, හිත කරදේ පමණක් ගන්නවා. ගන්න නිසා තමයි ගා හොඳට හැදිල වැඩිලා පෝසරය වෙලා පළදරන්නේ. දැන් ඒ පාඩම අපිගත්තොත් අපේ ජීවිත කොච්චර වෙනස් කර ගන්න පුළුවන් වෙයිද හොඳ පැත්තට. ඒ තමයි මේ සමාජයේ ජීවත්වන ඇතැම් පුද්ගලයන් හැසිරෙන ආකාරය ක්‍රියාකරන ආකාරය නිරීක්‍ෂණය කළහම ඊට පස්සේ ඒගොල්ලන්ට අත්වෙන ඉරණම ගැනත් බලන්ඩ. අත්වෙන ඉරණම ගැනත් බලන්ඩ. අන්න ඒ හොඳට නිරීක්ෂණය කරලා ඔබ බිවේකෝ කල්පනා කරන්න මං මේක කළොත් මට වෙන්න එත්තේ ටිකමයි. මට වෙන්නෙත් තේ ටිකමයි. මං ජීවිතයේ ගොඩනගාගත්ත සියල්ල යුවරවෙයි. මිනිස්සු දොස් කියායි. නිින්දාලබන්්ඩවෙයි දඩුවමට ලක්වෙඩවෙයි බයිෙන් සැකෙෙන් ජීවත් වඩවෙයි කියන මෙන්න මේටික ඔබට දැනෙන්ට ගන්නවා හැබැයි අර මිනිස්සුන්ගේ හැසිරීන් පිළිබඳව නිරීක්ෂණය කරලා ඒ ගැන හිතුවොත් තමයි අර සිතුවිල්ල ඇතිවෙන්නේ එහෙම නැත්තන් ඉතින් මුකුත් නෑ තව මනුස්සෙක් මද්‍රව්‍ය පාවිච්චි කරන මාත් බොන්න ඕන කියලා ගිල්ල බිව්වම. හොඳට හිට මු මද්‍රව්‍ය පාවිච්චි කළ හම ඒවයි මත්තුුණහම අර මනුස්්‍යයා සතුව තිබුණු බුද්ධිය නුවන ප්‍රඥාව වැහිලා යනවා. අය මකුත් ඉතුරු වෙන්නේෑ. ක්‍රියාත්මක වෙන්නේ දුස්ප්‍රාඥ්ඥ බව මෝඩකම මතුවෙන්නේ ඒක. ඉහි පෙරේද ඔබ දකින්න ඇති මේ මාධ්‍ය තුළින් මනාවරණය කරපු සිද්ධි සිද්ධිනං ගොඩක් තියෙනවා එකක් විතරක් ඔබට ඉදිරිපත් කරන්න ඒ තමයි. අයියා මල්ලිට පියෙන් ඇනලා මැරිලා මල්ලි අයි අවත් අඩංගුවට ගත්තා බන්ධනාගාර ගත කලා මල්ලිගේ අවසංකටයුතු සිද්ධකරපු වෙලාවිදි සිද්ධකරපු දවසේ අයිය බන්ධනාගාරරි නිලධහරීන්ට කියලා අවසරය අරගෙන මට මල්ලි බලන්ඩයන්නුවට මං මල්ලිට හරි ආදෙරෙයි මගේ පණ වගේ කියලා කරුණුකාරණා කියලා නිලධහරීන් එක්කම අර මළගෙදරට ආවා ඔබ දැකපු සිද්ධියක් මං මේ කියන්නේ ඒක ගැන අපි හිතු හම බලන්න වූ නැත්තන් සාමාන්‍ය ප්‍රවෘතියක් විතරයි. දැම් මළගෙද රටාවට පත්සේ අර පෙට්ටියේ තියෙන මිනිය බදාගෙන්ෙන ඉඹගෙන ඉඹගෙන ගිහිල්ල මෙයක් කෑ ගහනවා එයාගම වචන කියනවා නං මල්ලේ උඹ පට්ට චරිතයක් තිය කෙනෙක් බං ම පනවාගේ උඹට ආදරේ උඹහවාගේ හොද මිනිහෙක් මේ ලෝකෙ හොයාගඩ නෑ හොයවත් මට දුකහියි බං ඔබ අපිව දාලා යනවා කියලා මෙහෙම මහාදුක් ගැනවිල්ලක් කියලා මේ ඔක්කොටෝම මුල බං කුඩු කියලායා කියනවා හිතල බලන්න වෝ මේක ඔය වෙච්චි ගමේ උනාවෙන්ඩ පුළුවන් හැබැයි ඔබේ නිවසේ වඩ බැයිද ඔබේ ගම්පියසේ වඩ බැයිද මෙහෙම දේවල් පුළුවන් එතකොට අපි මේකෙන් උගත යුතු පාඩමෝකක්ද අපේ ජීවිතය හදා ගන්්ඩ තැන් අර තරුණයම ඒ අයියම කියනවා මං උබට ආදරේ උඹ මගේ පණවාගේ හැබැයි මේ ඔක්කොම කළේ බං කුඩු කියලා ඔහුගේ සිත විකෘති තත් පත්කරවන්ඩ බලපාපුයේ මද්‍රවවය නිසා තමයි ඔහු ඒ පාවිච්චිකරපු නිසා ආස්වාදය පිණිස ඔහුගේ සිත විකෘති තත්ත්වයට පත්වනා විකෘති තත්ත්වයට පත්වනායිම් පස්සේ ඔහුට ඔහු ආදරය කරන දේවල් ගැන හැඟීමක් නැතුව යනවා ඔහු ආසාකරන දේවල් ගැන හැඟීම නැතුව යනවා ඔහුට ඔහුව පාලනය කරගඩ බැරි වෙනවා ඒ ප්‍රතිඵලය තමයි තමන්ගේ සහෝදරයක් තමන් අතින් මැරුම්කන්නේ අපට බෝධිසත්ව චරිතය ශ්‍රාවක චරිත ඒ වගේම ගිහි පැවිදි මේ චරිත කතා තුළින් කියල දන්නේ ඔය වගේ පාඩන් තමයි එනිසා උන්වහන්සේ දේශනා කරන්නේ වතුරහර වගෙන යන ගොවියෝ දැකලා ඒ මිනිස්සුන්ගේ ක්‍රියා කලාපය හරි අපූරුවත්වයකින් හිතලා මිනිස් සුහරි නිර්මාණ ශක්තියක් තියෙන මිනිස්සු එම නැති කෙනකුට හොම වතුර අරයි යන්න බෑ වෙන පැත්තකට කියලා කල්පනා කරලා අර පණ්න්නිත හා මුදුරු හිතියමකක්ද මට ලොකූ මනසක් සිතක් ලැබි ලතියෙනවා මේ සිත හැසිරෙන්නේ කොහොමද. මට ඕන විදිහට නෙමෙහි. සිත හැසිරෙන්නේ සිතට ඕන විදිහට. බලන්නකෝ උන්වහන්සේ හිතපුක් දේ පින්වතුනේ අපේ සිත මහ පුදුම එකක් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ වාරිජෝව තලේකිත්තෝ ඕකමෝකත උබ්බතුෝ. පදේ හෙමයි සිත ගැන කියලා තියෙන්නේ වතුරෙන් ගොඩට දාපු මාලුවෙක් වගේ කියලා දැකලා ඇතිනි වැල්ලෙ මාලු අල්ලලා බහදෙන් ඊට පස්සේ ඒ මාලු වැල්ලට දානවා. රත්වෙච්චි වැල්ලෙ උඩ පනිනවා උඩ පැන උඩැ උඩ පැනලා ගැහිලා ගැහි ගැහිලා මැරිලායනවා. දහමුදුරුව ඒ පමාවොමගන්නවා වාරිජෝව තලේකිිත්තු ඕකමෝකත උබ්බතු අපේ සිතත් එහෙම තමයි කියනවා. මේකට නිරන්තරයෙන් සිතුවිලි ගලාගෙන එනවා. ඒ එන සිතුවිලි එන වාරයක් පාසා මොකද වෙන්නේ සිතය හට මෙහාට ගමන් කරවනවා. දැන් ඔබ, මේ රූපවාහිනී තිරේ ඉස්සරා බණහන්ඩ කියලා වාඩිවෙලාරි හිටගනාහරි ඉන්නවානේ හැබැයි ඔබේ සිත මේ ධර්ම දේශනාවටම යොමුවෙලා තිබුණ අද ිච්චර වෙලා. නෑ ඔබට නොයෙක් සබ්ද ඇහෙනකොට ඒ සබ්ද ඔස්සේ සිත ගමන් කරවනො ොමුකක් දේ සද්දේ මීට කලින් ඇහු නෑනේ ල් ෙඩියක්වත් වැටු නද. නැත්තං ගලකින් ඇහුවදකව එකක දැන් ඔබ හිතන්ඩ ගන්නවා. හැබයි පුද්ගලයා ඉන්නවා මේ රූපවායනී ඉතිරේ ඉස්සර හිත වෙන කොහැරි ගිහිල්ලා. ආයෙත් හිත මෙතෙන්ඩ ගන්නවා පිස්. ටක ආය ටික වෙලාවක් කැනකොටන්න කවුරුවරි සද්ධ කර නො කෑගහනවා. එම නැත්තන් දුවගෙන එනවා. ගෙදර එහාට මෙහාට ඇවිදිනවා. මොන මොනවහරි කරනම් මේ හැම්ම වෙලාවකම, ඔබේ සිත සැලෙන අයහාට මෙහාට. ඒ සැලෙනකොට ඔබට තරහාවක් එන්ඩ පුළුවන් ඊර්ෂියාවක් ඇතිවෙන්ඩ පුළුවන් පලිගණ්ඩ ඕන කියලා හිතන්න පුළුවන් ගහන්ඩ හිතේවි බැනවදින්ඩ හිතේවි වලන්න ගොහල්පනා කරලා මේ සියල්ල කරන්නේ කවුදේතකොට සිත විසින්. මේක අසංවර වූ එකක්. එනිසා බුදුහාමුදුරුවන් වහන්සේ දේශනා කරනවා ප්‍රඥඥාවත් භවතියන කෙනා නං මොකද කරන්නේ මේක තේරුම් අරගෙන තමන්ගේ හිතට ඕන විදිහට හැසිරෙන්ඩ දෙ නැතුව තමන්ට ඕන විදිහට හිත මෙල්ල කරගන්නවා. ඒ පනිිවිඩිය තමයි බුදුහාමුදුරු ඔබට මට දුන්නේ. ඇයි මෙෙල්ල කරගණඩ ඕ නැන්නේ. සිතට ඕනෝඕන විදිහට කටයුතු කිරීමට මයි සාමාන්‍ය මනුස්්‍යයන්ගේ ස්වභාවය. වැඩට ගිහිල්ල එනකොට ඒ මනුස්්‍යයාට හිතුනොත්හෙම මම මද්‍රව ටිකක් පාවිච්චිරලාලද ගෙදර යන්න ඕන කියෙලා හිතෙන්ට විතර ඕනෑ. හිතුණු ගමන්ගේ මනුස්්‍යයා ගෙදර යන ගමන නවත් අල ගිල්ල මද්‍රවේටිකක් පාවිච්චි කරලා යනවා. එහෙම නැත්තං ගෙදරින් එළියට බහිනකොට කවුරවා ඉස්සරට හම්ුණොත්. මේ මනුස්්‍ය හින්ද මටාද දවස වැඩ ටික කරගණ්ඩ බැරිවෙලා යැයි කරදරයක් වෙයි කියලා හිතුචි ගම බොකද කරන්නේ. අර මනුස්සයාගේ ඇගට ගොඩන බෙනවා දිනවා. දොස් කියනවා. කාලක්්‍යයා අද ඉසරහටම හම්බුනා අද දවසම ඉව රයිතින් කියලා කියනවා. ඕකම තමයි කොතෙන්දිත් අපේ හැසිරීමේ මොකද්ද මේ හිත කියනවා හිත ඉල්ලනවා යම් යම් දේවල්. ඒහි කරනවා කියනවා. ඔබට අදදකීම් මැතින සමාර අවස්ථාවන් වලදී එකට කාල බීල යාලුව එකට ඉන්නකොට ඇතැම් වචන කියවෙන ඔබන්. යට ගිය දේවල් හරි වැරදිහරි මතු කරලාරැගැෙන මොකක් හරි දෙයක් ඉගියයක්ක් හරි කියලවා. තකොට අරයාගේ හිතරි දුුණු බව දැනගත්තට පස්ස ඔබ කියලා නැද්ද. තරහවෙෙන්ඩ එපාබං මං එක හිතලා නෙවෙයි කිව්වේ මං හිතල කරපු දෙයක් නෙම ඒක ඇත්තමයි මේ කියන්න කියලා කියල නැද්ද කියලා ඇති. එහම නම් මොකක්ද වෙලා තියෙන්නේ හිත ඉල්ලපුදේ හිත කියන්න කියපු දේ ඔබ කිව් වකලා එ නිසා පින්වතුනි අපි හිත ටෝන විදියට තමයි මේ හැසිරෙන්නේ ඒ හැසිරෙන නිසා අපට වරදිින්ට තියෙන ඉඩකඩ වැඩිය. දරක දේවල් කරනවා වැඩියෙන්. ඒවාඒ ප්‍රතිඵල සුබදායක වෙන්න නෑ. බුදුහාමුදුරුවන් වහන්සේ දේශනා කළ ඒක නිසා හිතන දේවල් කරන්න නෙමෙයි හිතන දේවල් කියන්න නෙමෙ හිතල කරන්න පුරුදුුවෙන්ඩ කිව්වා. ඒ හිතල කරන්න පුරුදුනාම එයාට සිතුවිල්ලක් ආවාම ආසැනින් ක්‍රියාත්මක කරන්නඩ යන්නේ නෑ එයා හිතනවා මට ආපු මේේ සිතුවිල්ල මං වචන බවට පරිවර්තනය කළොත් මොනව වෙයිද කාගයරි හිතරි දේද කාගයරි හිතක තරහවක් උපදීද මට ඉරෙහි වෙයිද දඩුවන් ලබන්්ඩ වෙයිද මෙම හිතනවා හිතලා නවත් අගන්නවා නෑ මං ඒ සිතුවිල්ල ක්‍රියාත්ම කරන්නේ. කරන්න හිතන දේවලුත් එෙමතමයි කරන්නේ නෑ. එහෙම වනහම ඔහු සොයං පාලනයක් කරගන්නවා තමන්ගේ සිතුවිලි. පාලනය කරගත් අට පස්සේ ඔහු ක්‍රියාත්මක කරන්නේ යහපත අභිවෘධිය සැපත පිණිස හේතුවෙන දේවල් පමණයි. එතකොට ඔබේ චර්යාව මොන තරං වෙනස් වෙයිද හොඳ පැත්තට වෙනස් වුනහම ඒ පුද්ගලයට පුළුවන්ගම තියෙනවා තව පියවරක් ඉස්සරහට තියන්ඩ මේ සමාජයේ අනිත් අයගේ ගෞරවය කීර්තිය ප්‍රසංසාව විශ්වාසය දිනාගන්න පුළුවන් මට්ටමකට පත්වෙනවා ඒ තුලින් ඔබට ආස්වාදයක් සතුටක් ලැබෙන් නැද්ද ලැබෙනවා පිළිගැනීමක් ඇති වෙනවා. ඒ නිසාම නරකදේ බැහැර කරලා හොඳදේ කරන්ඩ යොමු වෙනවා. එහෙම කෙනා බුදුහාමුදුරුව දේශනා කළේ කුසලයෙන් පිරුණු පුද්ගලයා කියලා. ප්‍රඥාවන්තයා කියලා. ඒ ප්‍රඥාවන්තයාගේ මෙලොව ජීවිතයත් හරිම තෘප්තිමත් වටිනා ජීවිතයක් පරලෝ ජීවිතයත් සැපවත් ජීවිතයක් බවට පත් වෙනවා. එයාට තමයි දෙලොව ජයග්‍රහණය කිරීමෙන් ලබන නිවන් අවබෝධ කරගන්න පුලුවන්කම ලැබෙන්නේ එනිසා ඔබ ජීවත්වන මේ පරිසරය තුළ සිද්ධ වෙන ක්‍රියාකාරකං සැනෙකින් අමතක කරන්න නැතුව ඒ සිදුවෙන ක්‍රියාකාරකං උබේජීවිතය ඉස්සරහටගෙනියන්ට යහපද්ද අයහපද්ද කියලා බලලා යහපත් තේවනම් ඒවා ඔබ නොකරන්ඩ ඔබේ චරිතයට සම්බන්ධ කරගන්න නැතුවයින්ද. යහපත් දේවල් පමණක් ගන්ඩ අරගන ඔබේ චරිතය පිළිබඳව ඔබේ හැසිරීම පිළිබඳව අවධාන යොමු කරලා චරිතවත් පුද්ගලයෙක් වෙන්ඩ වීරය කරන්න. එහෙම කෙනාගේ මෙලොවෝ පරලෝ දෙලුවම අභියවුරුදිය සැසෙනවා සඳහා තමයි ලොවුතුරා බුදුරජාණන් වහන්සේ මේ දහම දේශනා කළේ. අද මේ ධර්මදේශනාවේ දායකත්වය දරන පියදාසවන්්‍ය ආරච්චි මහත්ම කුසුමා අරඹගේ මහත්මිය ඇතුළුේ පවුල ඇත්තඩත් හරිත රූපවායිනී ඔස්සේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ ඔබහැම දෙනාටමත් මේ ලබාගත්ත වටිනා මනුස්ස ජීවිතය චරිතවත් පුද්ගලයන් හැටියට ශ්‍රේෂ්ටත්වයට පත්කරගෙන දෙලව ජයග්‍රහණය කිරීමෙන් ලබන උතුම් වූ නිවනිින් සැනසීමට හේතු වාසනාවීවා කියන ප්‍රාර්ථනාව මුලින්ම එකතු කරනවා. මේ ඇත්ත බලාපොරොත්තුනෝ අධින් විසිතුන් වසරකට පෙර පරලෝසපත් ජාසිංහාරච්චිගේ ඩිංගිහාමි මෑණියන්ඩ ප්‍යානන් වූ දොන්කරෝලිස් වන්න්‍ය ආරච්චි මහත්මානන්ට සහ මාතර පල්ලා වෙල විසු අරඹගේ දොං හෙන්ද්‍රික් පියතුමානන්ටත් හිංහාමේ මුදලිගේ මෑණියන් නඇතුළු මිය පරලෝගියාව සියලු දෙනාට පින් අනුමෝදන් කරන්න. එනිසා අපි පළමු කොටම මෙ ඇත්තු සිහිපත් කරන මෞද දෙමවඋපියාදීන් ඇතුළු කොට ඇතිේ පවුල්ලල මියගේ සාමාජිකයන්ටත් ධර්මස්්‍රවනය කලෝව බැහැම දෙනාගේම මිය පරලෝයන්ඩේදම සියලු දෙනාටත් මේ පින් අනුමෝදං කරමු ඒ අයගේ භවගාමී ජීවිත සූපත් කරගෙන උතුම් මූනිවෙනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනමෝදන් කරමු. දායකත්වේ සපයන පියදාස වන්‍ය රච්චි මහත් මාසා කුසුමාර්මගේ මහත්මිය ඇතුළු බන ඇසූ නැරැඹුවෝ බැහැම දෙනාටම. නිදුක් බව නීරෝගී බවචිරජීවනය සැලසේවා සියලු යහපත උදාවේවා ප්‍රඥා ඇස පහල කරගෙන. යහපතෙහි නිරත්ථවෙමින් ලස්සන ජීවිත ගත කරලා පරලෝ ජීවිතත් සැපෙන් පිරුණු ජීවිත බවට පත්කරගැෙන. සියලු දුක් නිමාකොට ලබන උතුම් මූනිවනින් සැනැසීම පිණිස හිතු වාසනාවීවා කියන ප්‍රාර්ථනාවත් එකතු කරමු. පාකා සටහා්ච බුම්මට්හාදීවානාගා මහිද්දිකා පං්ඥන්තන් අනුමෝදිත්වාචරන්රක් හන්තු සාසනං, ආකා සට්හාච බුම්මට හාදිවානාග මහිද්දිකා ප්ඥන්තං අනුමු දිත්වා චිරන්රකං තුදීසනං ආකා සට්හාච බුම්මට හදිවානාග මහිද්දිිකා ප්ඥන්තන් අනුමු දිත්වා චිරන්රක්කං තුතුවන් සදාති සතු සතු සටු මෙයතු ධර්මදේශෙන් පවැත්තු වසරයි ප චපාද නලවකන්දේ යාානන්ද අපේ කරුණණු සමන් හන්සට මගේ පාදන මස්කාරපුණක ස්තුතිය. අද ධර්මදේශන පැඇත්ති මර්මුණ ූයේ අදින් වස්ර තුනකට පෙරපරණව සැපත් ජාසි ආරච්චිගේ ඩිංග හාමි මෑනියන්ට, පියනන් වූ ොන්කරോලිස් තා සහ මාතර පල්ලා වෙල විසු අර්මගේතුන් හෙද්‍රරික් ියාණන්. හි හමි මුදලිගේ මෑනෙන් ඇළූ පළව සැපත් සීලු සහෝදර සහුදුරියන් සහ සලමීගේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම අරමුණ කරගෙන අද දවසි ධර්ම දේශනයට දයකත්වවෙ ල බා දුන්නේ පියදස්ස වන්‍ය රච්චි මහතා සහ කුසුමා අරභගේ මහත්නිය. ඔබටත් මේාකාරයට මෙෙන උතු ධර්මදේශනයක දායකත්වවෙ ලබදීමට බිද්ුවයි හතයි බිඳු ඇතුනයි අනුහයයි අනුහයයි අනුහයන දුරකතනන්ට ඇමතීමෙන් හැකියවත් වබෙනවා අද. remarks ධම දශ ලා තවත් ධර්මදේशණයක් ොපිත ගෙන ාව. අ ස ධර්ම දේණන මෙතකින් சாප්තිට පත්වනවා තවත්දවසක මෙ තු දධර් දේ යක් බ්‍ර තිරිගගේ ලාපරருත්තුව . අධදවස අපි ස ගවා. රිති ටම සම්මා සම්බදු සරණයි.